සරණයි ශ්‍රද්ධ හාවන්ත පින්වත් ඔබ සිලු දෙනාට. පින්වත්න සමසිත්සූපත් කරන්නට ලෝතුරු ශ්‍රී සද්ධර්මය මුළුලොවටම බෙදා හරින බෞද්ධහා නාලිකාවේ මහනුවර මධ්‍යස්ථානය මගින් ඔබවිතගෙන එන මෙවතුම් සදහම් දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි මෙස්සූ දනම් වන්නේ. ප මේ උතුම් සදහම් දේශනාව පැවැත්වීම සඳහා අප සිදුකළ ගෞරවනී ආරාතනාව පිළිගෙන, මේ උතුම් සදහම් අන්ඩපේ වෙත වැඩමකොට පදාල පූජනීය කහගල්ලේ අරීඥාන පින්නත් සාමන්හන්සේව අප සියලු දෙනාම එක්ව සාතු නහඳ පවත්වා පන්දනා කරමෝ. සාතුූ සාතුූ සාතුූ. පින්වත්නී මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ඔබවිත ගෙන එන්නට, පින්බර දායකත්තේ ල බාදන්නට යෙදෙන්නේ ගොහා ගොඩ අංක තුන්සි අසු හත ලිපිනෙහි පදිංචි සනේමාලා දයාපති මහත්මියගේ ජන්මදිනය නෙමිති කරගෙන උතුම් ව චතුරාර්ය සත්‍යාවබෝධය පිණිස දෝදරු පිරිස විසින්. එසනම් ඔබාප කෙරෙහි මෙත්සිතින් මේ උතුම් සතහම් දේශනාව පවත්තන්නට ගෞරවනය දේශකයණන් වහන්සේට නමස්කාරවූරකව ආරාධනා කර සිටිමෝ. අවසරයි ස්සාමන් හන්ස. සතු 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 සමන්තාචක්කවාලෙසු අත්‍රගච්චන්තුදවෙත සත්ධම්මන් මනිරාජස් සුනන්තුසගගමොක්කෙදං ධම්මසවන කාලු අයං බදන්ත ධම්මසවන කාලු අයං බදන්ත ධම්මසවනකාලෝ අයං භදංත නමුටස්සභගෙවෙතු අරහතු සම්මා සම්බුත්දස්ස නමුතස්ස භගෙවෙතු අරහතු සම්මා සම්බුදදස් නමුතස්ස භගවෙතු අරහතු සම්මා සම්බුත්දස් දුරේ සන්තෝපකාසෙන්ති හිමවන්තුව පබබතු අසන්තෙත්තන දිසන්ති අත්න්තිකත්තායථසරති වන්දනීය පූජනීය ගරුතර මහා සංගරත්නයෙන් අවසරයි, සද්ධර මස්්‍රවනා බිහිලාසී කාරුනිික, ශ්‍රද්ධා සම්පන්න බෞද්ධ පිින්වතුනි ටිලොවක් දිනා තිලොවක් සනසාලු අපසාන්තිනායක ලොවතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ, ලෝකානුකම්පාවෙන් අප ප්‍රමාන මෛත්‍රියෙන් කරුණාවෙන්, දේශනා කොට වදාල මිහිරි ශ්‍රී සත්්ධරමරත්නයෙන් පුංචි ධරම කොට්ඨාසයක් ශ්‍රවණය කිරීම සඳහායි ඔබ හැම දෙනාම සැදී පැහැදිී සූදානංවන්නේ. බුදුරජාණන් වහන්සේගේ, උතුම් ධර්මය දේශනා කිරීමත් ඒ ධර්මය දේශනා කරවීමත් ධර්ම ස්ත්‍රවනය කිරීමත් අප්‍රමාන ආනිසංසඇති නිවං දොරටු හැටියටයි ධර්මයේ සඳහන් වෙලා පවතින්නේ ඔබට හොඳට හුරුපුරුදු බුද්ධ වචනයක් තමයි සබ්දානං දම්මදානං ජිනාති. සක්දෙවූ මහරජතුමා බුදුරජාණන් වහන්සේගෙන් විමසූ පැන එකට පිළිතුරු වසෙන් භාග්‍යවතුන් වහන්සේ වදාලේ මේ ලෝකයේ පවතින සියලුම දානයක් අභිභවනය කරමින්, සද්ධරම දානයම උතුම් වෙනවා ජයගන්නවා කියන බවයි. අන්න ඒ උතුම් සද්ධරම දානය කරවන සැදහැවතුන් බෞද්ධයා රූපවාහිනිය මගින් මේ වෙලාවට විසිරුවාහරිනු ලබන මේ උතුම් සද්ධර්ම දේශනාවේ සැදහැති දායකත්වය ලබාගෙන තමනුත් ධර්මස්්‍රවනය කරමින් මුළුමහත් ලෝකයේම ධරමයට කැමති ධර්මස්්‍රවනයට යොමූන සිත් ඇති අපමන දෙනාට මේ උතුම් දරමය දානය කිරීම සඳහා තමන්ග කාලය ශ්‍රමය ධනය කැප කරලාං කටයුතු කරනු ලබනවා. එනිසා ඒ ධරමදානය සිදුකරන සැදහැවතුන්ගේ සියලු අරමුණු කාරණා බලාපොරොත්තු සද්ධර්ම දේශනාවෙන් අනතුරුව පුුණ්්‍යාන මෝදනා අවස්ථාවේදී ප්‍රකාසයට පත්කිරීමට බලාපොරොත්තු වෙනවා. දැන් අපි හැම දෙනාම තතාගත බුදුරජාණන් වහන්සේගේ උතුන් සද්ධරමයට, දෙසාවන් යොමු කරලා මේ අහන ධරමය මැනවින් සිද්ධි දරාගෙන ඔබේ ජීවිතේට මේ ධරමකාරණ තුළින් ගතහැකි උපරිම ප්‍රයෝජන මේ ජීවිතයටත් සලසගෙන පරලව ජීවිත සඳහාත් ආනිසංස වසයෙන් මුදාකරගෙන මේ උතුන් සද්ධරමය ශ්‍රවණය කිරීමේ පිනෙෙන් ඉතා ඉක්මං භාවයකදීම ඔබ අප හැම දෙනාටම චතුරාරය සත්‍ය ධරමය අවබෝධ කර ගැනීම පිණිස මේ ධරමේද උපකාරවේවා කියලාපි ප්‍රාර්ථනාති කරනවා පින්තුනේ අද ඔබට දේශනා කිරීම සඳහා මාතෘකාව වසයෙන්ම තබාගත්තේ දම්ම පදපාලයේ සඳහන් වෙන එහි ප්‍රකීරණක වරගයේ ඇති ඉතාම සරල ගාතා දේශනාවක් මේ උතුන් ගාථරත්නය මගේ බුදුහාමුදුරුව දේශනා කොට වදාලෙ සැවැත්නුවර ජේතවනාරාම මහා විහාරයේදී, අනාත පින්්ඩික සිටුතුමා අරමුණු කරගෙනයි. ධූරේ සන්තෝපකාසන්ති, හිමවන්තෝව පබ්බතු අසන්තත්ත නදිස්සන්ති රත්තිකිිත්තා යථසරාමගාථාවේ සරල අදහස වන්නේ සත්පුරු සොයෝ කොයි තරන් දුරහිටියත් හරියට ළඟ ඉන්නවා වගේ දැනෙනවා. එක උපමාවකින් දක්වනවනං හරියට හිමාලයේ පරුවතය වගේ. එ වගේම අසන්තෙත්ත නදිස්සන්ති රත්ති ඉත්තා යථසරා අසපපුරුසයෝ ළඟහිටියත් බොහෝම දුරයි හරියට රාත්‍රියයේ විදින ලද හිීසරය ඒ විදින කෙනාටවත් නොපෙනෙන්නාසේ. මෙන්න මේ අදහස ඇතුළත් මේ උතුම් දරමය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාල කාරණය, දැනගෙන තිබීම දරණකාරණාව බෝධයට බොහෝම උපකාර වෙයි. පිංවතුන් දන්නවා පුංචි අපේ දරුව පවා හොදට අහලා දැනගෙන තිබෙනවා අනාත පින්ඩික සිටුතුමා පිළිබඳව. අපේ ගෞතම බුද්ධ ශාසනය තුළ, අපේ භාග්‍යවතුන් වහන්සේගේ අග්‍ර දායකතුමා බවට පත්තුනේ අනාත පින්ඩික මහ සිටුතුමයි. එතුමා බොහෝම ශ්‍රද්ධා සම්පන්න වූ භාග්‍යවතුන් වහන්සේට බොහෝම ගෞරවෙන් කටයුතු කරපු දායකයෙක්. මේ අනාත පින්ඩික සිටුතුමාට බොහෝම හිතවත් මිත්‍රයෙක් සිටියා උග්ග නගරයේ උග්ග සිටුතුමා. මේ දෙන්නගේ හිතයිසකම බොහොම පුංචිකාලේ ඉඳලම ඇතිවෙච්ච දෙයක්. අධ්‍යපනය ලබන කාලය තුළ අනාත පින්ඩික උග්ග සිටු කුමාරයක් කියන මේ දෙන්නම එකම මිත්‍රයින් ලෙස එකම විදියට අධ්‍යාපනය ලැබවා. සියලු අධ්‍යාපන කටයුතු නිමවෙලා දෙදෙන විසිර යන දවසේ කතිකාවක් කරගත්තා අපි අපේ නගරවල සිටු තනතුරුවලට පත් වෙලා මවුපියන්ගේ ආසිරවා දැතිව විවාහ වනහම මට පුතෙක් ලැබුලා ඔබට දවෙෙක් ලැබුණොත්, අපේ මිත්‍රත්වය ඉදිරියට තහවුරු කර ගැනීම සඳහා, මගේ තා ඔබේ දුව විවාහකර දිය යුතුයි. නැත්තම් මට දුවෙක් ලැබෙලා ඔබට පුතෙක් ලැබුණොත් ඔබේ පුතා මගේ දුව විවාහ කර දෙනවා කියලා මේ දෙන්නා පොරුන්දුවක් ඇතිකරගෙන විසිරගියා. කාලෙකට පස්සේ. අනාත පින්ඩික සිටුතුමා සැවැත්නුවර සිටු තනතුරු ලැබවා මවු්පියංගයවෑමෙන් උග්ග නගරේ උග්ග සිටුතනතුරයේ සිටුකුමාරය ලැබුවා. ඒ ඒ නගරවෙල වාසය කරන මේ දෙද නසුදුසු කල විවාහවෙලා දරුවන් ලැබවා ඔබ දන්නවා අනාත පින්ඩික සිටුතුමාටර් දියනිවරු තුන්දනෙක් සහ එක පුතෙක් සිටිය බව. මහා සුබද්‍රා චූල සුබද්‍රා, සුමනා කියලා දියනිවරු තුන්දෙන, කාල සිටුපුත්‍රයා. මෙයින් මහා සුබද්‍රා චූල සුබද්‍රා දෙදනාම සෝවාන් මාර්ගඵලේට පත්තුනා කුඩාකාලෙම. සුබන සකදාගාමි මාර්ගඵලේට පත්වවාසය කළා. කාල සිටු පුත්‍රයත් සෝවාන් මාර්ගඵලේට පත්තලයි සිටියේ. මෙහිම ඉන්න කාලයේ, අ උග්ගනගරයේ උග්ග සිටුතුමා එයාටත් දැන් පුතෙක්ඉන්නවා උග්ග සිටුතුමාට දිනක් අනාත පින්ඩික සිටුතුමාට පනිි විඩයක් එවනවා විලදාම් කටයුතු සඳහා මම සැවැත් නුවරට පැමිණෙනවා දින කීපේකට ඔබේ මාලිගාාව මට නතර වෙන්න ඉඩ දෙන්න අනාත පින්ඩික සිටුතුමා තමන්ගේ දෙවනි දියනියට මේ කාරණය පැමදුවා දුවේ ඔබේ අනාගතමා ම්ඩිය උග්ග සිටුතුමා යම්කිසි කාරයකට අපේ නගරයට පැමිණෙනවා අපේ නිවසි රැඳිලන්න කාලය තුළ ඔබේම දෑතින් ආහාරපාන පිසලා ඒ වගේ මෙතුමාට අවස්්‍යය නේවාසික පහසුකං සපේලදේලා ඇප උපස්ථාන කරන්න. චූල සුබදද්‍රාව මේ කාරණය හරි හැටියටම ඉෂ්ට කලාා. දසිදස්සුන් ලවා ආහාරපාන පිළියල කරවන්නේ නැතුව තමන් මේ වසූදානම් කරලා උද්ග සිටුතුමාට ආහාරපානාදියෙන් සංග්‍රහ කළා. ඒ වගේම ඉස්නානය කරන වෙලාවට අවශ්‍යය පැන් ආදිය සපේ ලදුන්නා. උග්ග සිටුතුමා මේ චූල සුබද්‍රාවගේ ඇවතුම් පැවතුම් දැකලා ආගන්තුක සත්කාර ලබල අතිස්සයේ ප්‍රසාදයට පත් වුණ දැං උග්ග සිටතුමා අනේ පිඩ සිටුතුමාට කියනවා අපි පුංචිකාලේ පොරොන්දුවක් වුණා ඔබට මතකද එ පොරොන්දුව තමයි දැං ඉෂ්ට කරන්ට සුදු සුමකාලේ මගේ පුතාට ඔබේ දුව බිවාහ කරලා දෙන්න හැබැයි මුලිින්ම අනාත පින්්ඩික සිටුතුමා මේකට උත්තරයක් දුන්නේෙන. ඒකට හේතුව උග්ග සිටුවරයා පරම මිත්‍යදෘෂ්ටිකයි. අනේ පිඩු සිටුතුමා සෝවා නාරිය ශලාාවකයෙක්. මේ මිසදිටු පවුලකට තමන්ගේ දුව විවාහකර දෙන්න කොහෙත්ම මෙතුමාගේ සිතක් තිබුණන. ඒ නිසා අනේ පිඩි සිටුතුමා මේ ගැන අපේ භාග්‍යවතුන් වහන්සේගෙන් විමසීමක් කළ ස්වාමීනි මගේ දියනියට විවාගයෝජනාවක්කාව උග්ග සිටුතුමාගෙන් ඒ සිටු පුත්‍රයාට ඒ අය මිත්‍යාදෘෂ්ටික නිසා මේ විවාහය කරදේම සුදුසුද කියලා මාග්‍යවතුන් වහන්සේ සඳහන් කලා කමක් නෑ උග්ග සිටු පුත්‍රයට ඔබේ දුව විවාහ කරලා දෙන්න කියලා. බලන්න පිවතුනි එදා ශරද්ධහා සම්පන්න වූ අනාත පින්්ඩික සිටුතුමාට යම් කිසි විසඳගන්න බැරි ගැටලුවක් ප්‍රශ්නයක් ඇතිවුනහම ඒකට දරමානුකූල විසඳුම ලබාගත්තේ භාග්‍යවතුන් වහන්සේගෙන් විමසලා. අපේ පිංවතුනුත් බොහෝ දෙනෙක් මේ ක්‍රමය අනුගමනය කරනු ලබනවා. තමන් ලඟිින් ඇසුරු නිසුරු කරන ගෞරවනීය ස්වාමින් වහන්සේ නමකගෙන් හෝ දෙතුන් නමකගෙෙන් හෝ කරදරයක් බාධකයක් ගැටලුවක් පැනනැගුණහම ධරමානුකූලවයට විසඳුමක් සොයාගන්න මහාසංගරත්නයෙන් පිහිට පතනවා එක බොහොම හොඳයි එදා බුද්ධකාලෙත් ඒ ක්‍රමය තිබුණා දැ පින්වතුනී අනේ පිඩු සිටුමාලිගාවේ සද්දවසක් බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහසඟරුවනට දංකූජා කරලා. මහත් උත්සවස්්‍රීෙන් චූල සස්වබද්‍රාව උග්ග සිටු කුමාරයට විවාහ කරලා පිටත් කළ. ඇය උග්ග නගරටේ ක්‍රමාණුකූලව යනකොට උග්ග නගරවාසිීන් පෙරමඟට පැමිණිලා චූල සුබද්‍රාව පිළිගත්තා. ඇයට තෑගිභූගාදීෙන් සංග්‍රහ කළා. චූල සුබද්‍රාවේ ලැබෙන යාග රිසිසේ නැතිබැරි අයට අසරණයට බෙදාහදා දෙමින් උග්ගමාලිගාවට ගමන් කලා. උග්ග නගරවාසීන්ගේ අතිසය ප්‍රසාදයට ඇය පත්වනා. උග්ග සිටුතුමාගේ මාලිගාාවත් මේ ගෙහිලිය කැඳවාගෙනේ ප්‍රීතිය නිමිත්තෙන් පුතාගේ විවාහමංගල්ලේ නිමිත්තිං මහා දං සූදානන් කරලා තිබුණා. හැබැයිඒ දන් දෙන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන සංගරත්නයට නෙමෙයි. එය මිත්‍යයා දෘෂ්ටික නිසා මේ ධානයට පැමිණෙන්න්නේ අච්చේලකයි. అච්చේල්ලක කියලකයන් ඒ ගොල්ලු ඇඳුම් අඳෙන්න්නන නිිරවස්ත්‍රවෙන්නේ. දෙැංමි අලුත නිවසට මාලිගේට කැඳවගෙනපු යෙහෙළියෙට චూල සුබද్රාට අ උදද සිටුතුමා පණවිඩයක් ජවනව දුව අපේ ආරියන් වහන්සේලාට වන්දනා කරගන්න. චූල සුබද්‍රාව කියනවා. ලැජ්ජාව නැති අයට මගේ වැඳීමක් නෑ නිර්ලජ්ජිත මේ අයට නෙවෙෙයි මගේ වන්දනාව කියලා. හිති මෙම කීපවාරයක් පනිවිඩ ඇවවා ල සුබද්‍රාව නෙමෙයි මේ අචේලක පිරිසගේ මුහුණවත් බලන්න පැමුණුණි. උග්ග සිටතුමා පනිවිඩයක් යවනවා ඔබ මේ ආරියන් වහන්සලට නමස්කාර නොකලොත් මේ මාලිගයම් පිටුහල් කරනවා. උග්ග සිටතුමාගේ දේවිය මේ පණිවිඩේ අරගෙන ගිහින්. චූල සුබද්‍රාවෙන් අහනොව පින්වතුනි. දුවේ ඇයි මේ ආරියන් වහන්සේලාට වඳින්නක මැති. නමස්කාර නොකරන්නේ. ඇය කියනවා මෞවතුමියනි ලැජ්ජාවවත් නැති මේ වගේ නිරලජ්ජිතයින්ට නෙමෙයි මගේ වැඳුම. මගේ ආරියන් වහන්සේලා ඔයිට වඩාහුඟක් වෙනස්. ඔබේ ආරියන් වහන්සේලගේ ස්වභාවය කොහොමද ඒ මගේ ආර්ියන් වහන්සේලා ඉන්ද්‍රියන් හොඳට දමනය කරගෙන මනසිං හොද සංසුම් බවක් ඇති පිරිසක් මගේ ආර්ියන් වහන්සේලා ලාබයේදිත් අලාබයේදිත් දෙකේදීම සමව සිත් පවත්වා ගන්නට දක්සයි ලෝකයේ ස්වභභාවය ලාබයේදි සතුටු වෙනවා ලාබේදි දුක්වෙනෝ මගේ ආරියන් වහන්සෙ හෙමනෑ. කීරති ප්‍රසංසාාවලදි ලෝකයා සතුටු වෙනවා අප කීරිතියේද දුකට පත් වෙනවා මගේ ආරියන් වහන්සේලා ී අපකීරිතියේදත් දෙකේදීම සමසිතිංවාසය කරනු ලබනු. එවගේ ලාබයේදී ලෝකසත්වයා සතුටට පත්වනො අලාබයේද දුක්වෙනවා. මගේ ආරියන් වහන්සේ ලහෙමනෑ ලාබාලාබ දෙකේදීම සමසිතිං වාසය කරනු. මේ විදියට චූල සුබද්‍රාව බුදුරජාණන් වහන්සේ ඇතුළු මහසගරුවනේ අපමන ගුණස්කන්දය තමන්ට හැකි හැම වචනයකින්ම වරණනා කළා. ඒ ගමන උග්ග සිටු මාලිගාව අය මේකාරණ අහලා ඇයට අභියෝගයක් කරනවා. ඔය තරං කියන හැකියාවන් දක්ෂකම් ගුණවත්කම්. තිබෙන ඔබේ ආරියන් පුළුවන්නං හෙට අපේ ගෙදර දානට වැඩමුවන් අපි ධන සූදානම් කරනවා. චූල සුබද්‍රාව මේ අභියෝග භාරගත්තා. හොඳයි මම මගේ ආරියන් වහන්සේලා හෙටම මේ නිවසේ දානයට කැඳවනවා. ඇැන් පිින්වතුනේ උග්ගනගරේ ඉඳලා. සැවැත්නුවරට තිබෙනවා යොදුන් එකසිය විස්සක්. දැන් චූල සුබද්‍රාවට නියම වෙන්නේ මේ උග්ගනගරේ ඉඳල පාගමනින්ගිහිං හෝ දෝලාවකින් ගිහිං හෝ වෙන ක්‍රමයකින් ගිහින් ආරාධනා කරන්න නෙමෙයි. මාලිගාව ඇතුළත ඉඳගෙනම පසුදාදානයට බුදුරජාණන් වහන්සේ තුළු සංඝරත්නය වැඩමවන්න මේක අභියෝගයක් ඇයි අභියෝගයේ බාරගත්තා. ඇය සමන් මල්ටිකක් කරගෙන දෝතට මාලිගාවි උඩුමහන් තලාවට ගිහින් සැවැත්නුවර කොයි පැත්තටද තිබෙන් ඒ දිසාවට හැරිලා භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කලා නමස්කාර කරලා භාග්‍යවතුන් වහන්සේට කතා කළා. ස්වාමීනේ බුදුරජාණන් වහන්ස. මේ මිත්‍යා දෘෂ්ටිකයන්ගේ මිසදිටුව දුරුකිරීම සඳහා ඔබ වහන්සමේ මාලිගේට වඩිනසේක්වා පන්සීයක් රහතන් වහන්සේලා සමග. මගේ මේ ආරාධනය පිළිගන්නා සේක්වා කියලා. එකසිය විසිගව්ුවක් ඇතඉඳම් බුදුරජාණන් වහන්සට කතා කරලා මේ ආරාධනය කරලා අර සමංමල් දෝත අහසට විසි කළා. බුද්ධානුභාවයෙන් මේ සමංමල් එකක්වත් බිම වැටෙන්නේ නැතුව. අහසිංම ගමන් කරලා. ජේතවනාරාමේ දම්සභා මණ්ඩපේවන විට ධරමදේශනා කරමින් වැඩසිටිය භාග්‍යවතුන් වහන්සේගේ සිරස්තලේට ඉහලිින් මල්වියනක් විදියට රැඳී සිටියක්. දැ භාග්‍යවතුන් වහන්සේ ධර්මදේශනාව නිම කලා අතිස්්‍රය ඒ ධරමදේශනාව පැහැදුුන අනාත පින්ඩික සිටුතුමා වැඳලා. බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා ස්වාමීණි පන්සීයක් රහතන් වහන්සෙල සමග හෙට මගේ මාලිගේ දානෙට වඩින්න. භාග්‍යවතුන් වහන්සේ වදාාරනවා සිටුතුමනි කලින් කළ ආරාධනයක් තිබෙනවා. ඒ ආරාධනය නිසා ඔබේ නිවසේ දානයට වැඩම කළ නොහැකි. සිටුතුමා කියනවා ස්වාමීණි මම බොහොම කල්වේලා ඇතුව විහාරයටාවේ. කෞුද මටකලින් ඔබවන්සට දානට ආරාධනා කළේ මම දැක්කෙ නැහැනි කවුරුත් ආරාධනාවක් කරනවා. ඒ ගමන භාග්‍යවතුන් වහන්සේ මේ චූල සුබද්‍රාව කළ ආරාධනය පිළිබඳව සිටුතුමාට හරුණු පැහැදිලි කරලා දේලා. අන්න ඒ නිමිති කරගෙන අනාත පින්ඩික සිටුතුමාට මේ ගාතා දරමින් ධර්ම දේශනා කළා දැන් අපේ පිහතුනී ඔය ඇත්තු කල්පනා කරලා බලන්න සුබද්‍රාව දුර ඈතක ඉඳගෙන භාග්‍යවතුන් වහන්සේට ආරාධනා වක්කලා. හැබැයි බුදුරජාණන් වහන්සේට ඇගේ ඒ ආරාධනාව පෙනුණා ආරාධනාව භාග්‍යවතුන් වහන්සේ පිළි ගත්තා. දවට කොච්චර දුර හිටියත් සත්පුරුසේක් නං ශ්‍රද්ධා සම්පන්න වූ කෙනෙක් නම් ආර්යස්්‍රාවකයෙකු නම් ඒ කෙනා හරියට හිමාලයේ පරුවතය දුරඈතඉඳං දකින්න පුළුවන්කම තිබෙනවා වගේ සත්පුරු සයාව පෙනනවා. යම් කිසි සත්පුරුසකමක් නැති කෙනෙක් ගුණවත්කමක් නැනවත්කමක් ඇතිකර නොගත්ත කෙනෙක් කොටින්ම අශරද්ධාවන්තේක් ළඟම හිටියත් ඒකෙනා රාත්‍රීිය විදිනලද හිතලයමෙන් නොපෙනියනෝ. මි දේශනාව භාග්‍යවතුන් වහන්සේ අනාත පින්ඩික සිටතුමාට දේශනා කරලා පසුදා දානයට වඩින වෙලාව පංවතුනී සක්දව් රජතුමා මේ චූල සුබද්‍රාවගේ ආරාධනාව දැකලා විශස්්වකරම දිවිය පුත්‍රයට නියම කරනවා රත්තරණින් කුළුගෙවල් පන්සීයක් මවාගෙන උග්ගසිටුමාලිගාවළඟ ඉන්න අනාත පින්ඩික සිටතුමාගේ සැවැත්නුවර සිට භාග්‍යවතුන් වහන්සේ ඇතුළු පන්සීයක් මහ රහතන් වහන්සේලා වඩින මේ දානෙට බුදුරජාණන් වහන්සේ ඇතුළු මේ සඟපිරිස මේ කුළුගෙවල් මතින් අහසින් වැඩමොවන්න කියන ඉතින් විශ්වකරම දිවිය පුත්‍රයා සක්දව් රජුගේ අනින් කුළුගෙවල් පන්සීයක් මවාගෙන ජේතවනාරාමේ දොරටුව ලඟෙට වෙලා සිටියා. බුදුහා මුදුරුවෝ පන්සීයක් රහතන් වහන්සේලා සමග දානයට පිටත් වෙනකොට. අර කුළුගෙවල් මතින් අහසිංම වැඩලා උග්ගනාගරේට උග්ග සිටුමාලිගා වසල කුළුගෙවල්වලින් බැහැලා උන්වහන්සේ භික්ෂු මහා සංඝයා සමග පාගමනින් සිටුමාලිගාව දානට වැඩිය. දන් පිළිගන්වලා අවසංමුණහම බුදුරජාණන් වහන්සේ මේ චූල සුබද්‍රාවගේ ගුණය ඇගයීමට ලක් කරලා උන්වහන්සේගේ සාසනයි ඉතාමත්ම දක්ෂ රහතන් වහන්සේ නමක් වන අනුරුද්ද මහ රහතන් වහන්සේට නියම කළා අනුරුද්දයින මේ උග්ග මාලිගයේ උග්ග සිටුතුමා ඇතුළු මේ පිරිසට අනුග්‍රහ පිනිිසත් ඒ වගේම මේ නගරවාසීන්ට නිවංමාර්ගේ පෙන්වීම පිණිසත් ඔවුන්ගේ මිසරදිටු අදහස් දුරලලා සම්යත් දෘෂ්ටික භාවයට පත්කර ගැනීම පිණිසත් ඔබවහන්සේ අදපටන් මේ උග්ග නගරයේ වාසය කරන්න කියලා අනුරුද්ධ මහරහතන් වහන්සේ නගරයේ නතර කලා එදා ඒ සිටුමාලිගාවිදි දේශනා කරපු ධරමය ශ්‍රවණය කරලා උග්ග සිටුතුමා ඇතුළු උග්ගසිටුමාලිගාවේ සිටි මිසදිටු පිරිස සියලු දෙනාම මිසදිටු අදහස් දුරලලා සම්යත් ෘෂ්ටිකභාවයට පත්ව දහසක් නයින් ප්‍රතිමණ්ඩිත උතුන් සෝවාන් මාර්ගඵලයෙහි පිහිටියා කියලා මේ දේශනාව සඳහන් වෙනවා. බලන්න පිංවතුනේ සත්පුරු සේකුගේ ඇසුර ලබනකොට ඒ වටපිටාවේ ඉන්න අයට මොන්න තරං යහපතක් සිද්ධ වෙනවද. ඒක නේද මෙතන සිද්ධ වනේ. මේ උග්ග සිටුවරය ඇතුළු පිරිස. මේ ජීවිතයේ තුළ මිත්‍යාදෘෂ්ටික භාවයෙන් කටයුතු කළත් පූරුව බල පුුණ මහිමයක් ඒ ඇත්තං තුළ තිබුණා ඒ සැඟව තිබුණ පුුණ්්‍ය බලයේ ඉස්සුමතුවීමක් වනාා චූල සුබද්‍රාවගේ විවාහය නිසා ඇති වුණ යහපත කොයි තරන්ද අන්නේ ඒ කාරණාව බුදුවැසින් දැකල තමයි බුදුහාමුදුරු අනාත පින්ඩික සිතුතුමාට නියම කළේ චූල සුබද්‍රාව මේ මිසදිටු පවුලට විවාහ කරලා දෙන්න කියන. ඒ තුළින් මොනතරං යහපතක් සිද්ධ වනාද. දෙන් අපේ පිින්වතුන් හිතල බලන්න, ඔය ඇත්තු ඇසුරු නිසුරු කරන ඔබේ ඥාතීන් හිතවතුන් මිත්‍රයින් පිළිබඳව. සමහර දෙන අවුරුදු ගානක් කතාබහ කරන්න ඇසුරු නිසුරු කරන්න ලැබෙන්නේ නෑ ඇසුරින් ඇත් වෙලා යනවා. එවනට කාලිකට පස්සෙද ආයෙම හමුවනත් දුරකතනයෙන් හරි කතාකරන්න ලැබුණත් පෙරතිබූ පරිදිම ඒ හිතවත්කම නෑදෑකම හොඳට ඉස්මතු වෙලා නවා එසි ගැටලුවක් නෑ සමහර නෑදෑ යො ඉන්නවා සමහර හිතවත්තු ඉන්නවා මිහොඳට ඇසුරු නිසුරු කරමින් ඉන්න අතරේ සතියක් දෙකක් මාසයක් කමාරක් ගැහුණේ නැත්තං කතා බහ කරන්න ලැබුණේ නැත්තං ඇසුර ඇත් වෙනවා හරියට කාලයක් අමනාපෙන් හිටපු පිරිසක් වගේ වෙනවා ඔබට අත්දැකම් ඇති ජීවිතේ එහෙම වෙන්නේ ඇයි මේකට පින්වතුනී සංසාර සම්බන්ධතාවය ඉතාමත්ම වැදගත් වෙනවා කාලයක් ඇසුරු නොකර හිටියත් කාලයක් නොදැකහිටියත් දැකපුදාට හැමදාම දැක්ක වගේ ඒ මිත්‍රසීලී බව ඉස්මතු වෙලා එන්නේ මෙලව විතරක් ඇසුරු කරපු ඇත්තු නෙමෙයි සංසාරෙත්තේ අය දීර්ග කාලයක් අපි සමග එකට වාසය කරලා තියෙනවා සම්බන්ධතාවේ මේ ජීවිතයේ දිත් බලපානුන්. සමහරුවර කෙටිකලකදිම ඇසුර නිමා වෙන්නේ ඒ අය මේ ජීවිතයේ පමණයි සමහර විට පෙරජීවිතවල ඇසුරක් කලත් ලොකු සම්බන්ධතාවයක් නෑ. ආන්න ඒක නිසා සත්පුරුසයගි ඇසුරත් එහෙමයි කොයි තරන් දුරකතරක හිටියත් සත්පුරුසයා කියන කෙනා අපගේ ඇසුරට ලැබුණහම ඒ සත්පුරුසකම අපේ ජීවිතවලට පුරුදු පුහුණු වෙනවා එයා තුළ තියෙන ගුණවත්කම් නැනවත්කම් අපිට නිරායාසයෙන්ම පිහිටනවා ඒක හරියට හිමාලයේ පරුවතය දුර ඇතට පෙනෙනවා වගේ හිමාල පරුවතරාජය පංවතුන යොදුන් තුන්දහසක් වටින් යුත්තයි. යොදුම් පන්සීයක් උසයි. ඒ වගේම හිමාලයේ රත්තරන් පරුවත විශාල ප්‍රමාණයක් පින්වතුන් හිතන්න කොහමද රත්තරං වැඩි පුරමතියන්නේ කොහෙද. අපි ළඟ නෙමෙයි හිමාලයේ රත්තරං පරුවත වලින් යුක්තමේ හිමාලය ඕනෑම තැනක ඉඳලා එන යන කෙනෙකුට දකින්න පුළුවන්. සතර දිසාවෙෙන් මේන කෙනෙකුට පේනවා. දැන් හිමවත කියලා කියන්නේ හිමනමැති වත දරාගෙන ඉන්නවා කියන අර්ථයෙන්. මවත කියලා කියනවා. එ වගේම හිමවත නමැතිමේ කාන්තාව හරියට හිම වමනය කරනවා වගේ. ඒ තුළ දරාගෙනඉන්න හිම සතරදික්බාගෙන්ම කඩාගැලෙනකොට ගංගා යමුණ සරභූ අචිරවති මහි කියන පංචමහා ගංගාවන් මේ හිමාලයෙන් ආරම්භවෙලා ජම්බුද්ධීපයේ පුරාවටම ගමන් කරනවා ගලාගෙන යනුව හිමාලේ කියලා කියන්නේ මහා පුදුම වස්තුවක් මහා සාරභාර වස්තුවක් ඒකේ සුවිසාලවිල් පොකුණු දකින්නට ලැබෙනවා අපි නිතරම බණට දහමට හන අනවතත්තවිල කරඩමුංගවිල සීහපපාතවිල ආදීවිල් ඒ වගේම මන්දාකිනි ප කුණාල පොකුුණයාදී වටිනා පොකුණු මෙ හිමාලයේ පරවතේ තියෙනවා මාලයේ පරුවතය කිට්ටුවට එන කෙනෙකුට කොයිහිතරං නිමාලය ඈත තිබුනත් ළඟ තියනවාවාගේ තමයි පේන්නේ. සමංගිරි පව්ව කරුණා කරන්න අපි යනකොට පිංහතුනි ඈතතියාම අපට සමනලකන්ද දිස්වෙන්නේ හරියට ළඟ තියෙනවා වගේ වුණට සෑහගෙන දුරක් අපීතුලට යන්නට අවස්සය වෙනවා. අන්න ඒ වගේ තමයි සත්පුරුසයෝ කොයි තරං ඈත සිටියත් ළඟ ඉන්නවා වගේ පෙනෙනවා සත්පුරුසකම නිසා. ඒ තමයි චූල සුබද්‍රාව පුංචිකාල ඉඳලම සෝයාන් මාර්ගඵලයේ පිහිටලා කටයුතු කළ ආරිය ස්නාවිකාවක් වූ බැවින් එතුමයට ඒ පුුණ්්‍ය වාසනාව ලැබුණා යොදුන් එකසිය විස්්සක්ක ඇත ඉඳලත් බුදුරජාණන් වහන්සගේ බුදු ඇසට යොමුුවෙන්. අපි දන්නවා අපේ බුදුහා මුදුරුවෝ හැමදාම දවසකට දෙවතාවක් මහ කරුණා සමාපත්තියෙන් මේ ලෝකධාතුව දෙස බලනෝ ඒකයන්නේ උදේ පාන්දර බුදුරජාණන් වහන්සේ දොළොස්කෝටි ලක්‍ෂවාරයක් කරුණාධහානයන්ට සමවැදිලා මේ ලෝක ධාතුවේ අස්සක් මුල්ලක් නෑර බලනො. බුදු ඇසින් බුදු කරුණාවෙන්. හැන්දෑවටත් එහෙමයි. ඇයි මගේ බුදු හාමුදුරුවමි මුළු ලෝකේ දිහාම බලන්නේ. මේ ලෝකයේ කොතනක හිටියත් ධරමාවබෝධය කරන්න වාසනාවතියෙන කෙනා සංසාරගත පුුණ්‍යේ ශක්ති මතු කරගන්න පින තියෙන කෙනා ඒ වෙලාවට බුදුරජාණන් වහන්සේට පෙනෙනවා ගෞගානක් සමහර විට දුරයි ඒ වනත් මගේ බුදුහාමුදුරුව මහාකරුණාවෙන් ඒ තැනැත්තා සොයාගෙන ඒ ගෞගාන දුර බුදුහාමුදුරු අඩිනවා ඒඇත් අට පිහිට වෙන්න ඒ සත්පුරුෂයා කොයිුතරන් දුරවාසය කළත් බුදු ඇහැට පෙනෙනාකාරය දූරේ සන්තෝ පකාසෙන් තිහිමවන්තෝව පබ්බතු. අසත්පුරුසයා කියන කෙනා ගැන සූත්‍රපිටකයේ දේශනාවක සඳහන් වෙනවා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අසත්පුරුසයෝ ධනපාමුල අයපාමුල හිටියත් දුරයි වගේ බුදුහැට පේන්නෙ නෑ ඒ අසත් පුරුෂයාගේ ස්වභාවය ඒක හරියට බුදුරජාණන් වහන්සේ හැහැදිලි කළේ රත්ති ඉත්හා යථසර රාත්‍රී විදිනලද ඊතලය වගේ රාත්‍රියකයන් මහ ගන අන්දකාරේ අඳුර කියන එක පිංවතුනි වලාගැබකින් ආවරණය වඋනහම වලාකොළුවලින් ආවරණය වඋනහම ආලෝකෙ අඩුවෙනවා අඳුරුවෙන යනවා ඒවගේ මහා වනාන්තරයක් මැද ඉන්නකොට තවත් අඳුරුයි රාත්‍රීකාලය කියන්නේ කොහොමත් අඳුරුයි රාත්‍රීකාලවලිනුත් අමාවක පෝය දවස කියලා කියන්නේ හොඳටම අඳුරු දවස. දැන් කරුණු හතරක් කියවුණා එකට කියන චතුරංග සමන්නාගත අඳුර කියලා. මොකක්ද මහගණ වනාන්තරේක වලාකුළුවලින් ආවරණය වෙච්ච ඒවගේම රාත්‍රියක අමාවක පොහොයක මධ්‍යම රාත්‍රිය කියපුහාම ඒවගේ මනුස්සයාට දෑස හොඳට පෙනෙන්නේ දවල්කාලයට රාත්‍රියයට අඳුරුයි ද රාත්‍රියය මනුස්සයකුගේ ඇසට මොනම දෙයක්වත් ආලෝකයක් නැත්තම් පේනන. අන්න ඒ කියන කරුණු හතරෙන් යුක්ත අන්දකාර ඉඳගෙන යම් කිසි මනුස්සේෙක් ඊ දුනු ඊතල අරගෙන ඊතලයක් විදිනවා. ඉලක්කයක් පෙනෙන්නේෙ නෑ කොටන්ම ඊතලේවත් පෙනෙන්නේෙ නෑ. විදින කෙනාටවත් පෙන්න්නේෙ නෑ රාත්‍රිය විදින ඊතලය. ඉලක්කට යනවතියා විදින කෙනාටවත් නොපෙනෙන වනම්. ආන්නෙ උපමාව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා අසත්පුරුසේ කොයි තරං ළඟ හිටියත් බුදුරජාණන් වහන්සේට බුදුකරුණාවට යොමුුවන්නේ නෑ මලන්න බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ ඒ වගේ සැවැත්නුවර රජගහනුවර එආදී බුදුහාමුදුරු වැඩිපුර වාසය කරපු නගරවල කොච්චර දෙනා හිටියද ධර්මය අවබෝධ කරගණ්ඩ වාසනාව නැති අය දැ අපේ පිංන්නතුන්ට හිතෙන්න පුළුවන්නේ බුදුහාමුදුරුවු දැන් පිරිනිිවම්පාල අයි බුදුහාමුදුරු අපට දකින්න ලැබෙන්න්නේනෑ කවදාවත් ගෞතම බුදුහාමුදුරු එනිසා අපිව බුදුහාදුුරුවු දැකලනෑ නෑ පින්මතුනිි බුදුහාමුදුරුවු අපිව දැකලතියනවා බුදුරජාණන් වහන්සේ බුදුකරුණාවෙන් අනාගතය මේ ලෝකේ දකිනකොට මේ බනාහන ඔබත් බණ කියන අපිත් හැම දෙයක්ම බුදුහා මුදුරුව දැකලායි තියෙන්නේ. ඒ නිසා හිතන්නටපා අපි ගැන බුදුහා මුදුරුවෝ දන්නේ නෑ අපි ගැන බුදුරජාණන් වහන්සේට පෙනිලනෑ කියලා. අපි නිතරම හිතන් ඕන වරදක් නරකක් පාපයක් කෙරෙන්නේ එනකොට බුදුහාමුදුරුව අපිව දැකලා තියෙන්නේ. අපේ ශස්තෘන් වහන්සේට පෙනෙනවමන් මේ වරද කළොත් එනිසාමා මේ වරදිෙන් නිදහස්වෙන් ඕන වරදිින් මගහරින් ඕන කියලා ඔබට අකුසලයෙන් මෙි දෙන්න පුළුවන් වරදිින්මි දෙන්න පුළුවන්. ඒ පිළිබඳව මේ ධර්මස්්‍රවනය කරන සැදහැවතුන් පෙරට වඩා අවධානයෙන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාදී ගුණ උපද වගෙන කල්පනා කරත්වා කියලාපි මෛත්‍රී සිතින් ප්‍රාර්ථනා කරනවා. පිංහතුනිි අද මේ ධර්ම දේශනාව සඳහා නියමිත කාලය නිමාවන බැවින් මෙතෙකින් අපි මේ ධර්මදේශනාව නිම කරනවා මේ උතුන් දරමයට ඇහුන්කන්දීමෙන් ඔබහම දෙනා ලබාගත්ත සියලු පුුණ්්‍ය බල සක්තිය ඔබ සැම සියලු දෙනාටම උතුන් චතුරාරී සත්‍යය ධර්මාවබෝධය පිණිස උපනිශ්‍රේවේවා කියන ප්‍රාර්ථනය ඇති කරගෙන. අද මේ උතුම් සද්ධර්ම දේශනාව බෞද්ධයා රූපවාහිනිය මගින් දේශනාකිරි කරවීම සඳහා සැදහැති දායකත්වයගෙන කටයුතු කරනු ලැබේ ගොහාගොඩ අංක තුන්සිය අසූ හත නිවසේ පදිංචි සනේමාලා දයාවති මහත්මිනය විසිනුයි. ඇගේ ජම්මදිනය නිමිති කරගෙන චතුරාරිය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම අරමුණු කරගෙන දරමුණබුරු මිනිපිරිියන් ඇතුළු සියලු ඥාතිහිතයිසීන්ට තුනුරුවන්ගේ ආසිර්වාදය ලබාදීම පිණිසත් විශේෂයෙන්ම බෞද්ධයා මාධ්‍යජාලයේ නිර්මාතෘුවර එහි ආරම්භක සභාපතිදුරේ හොබවමින් වැඩ සිට අපපවත් වී වදාළ රම පෝජනීය දරනාගම කුසලදම්ම නායක ස්වාමින් වහන්සේට පුුණ්ානු මෝදනා කිරීමත් එවගේ MGP එදිරිවීර ස්වාමිපුරුසයාට වGීටම MG ලලනාවති නැන්දනයට බිංදීමGM පොඩිසිං්ඥෝපයානන්ට සුගතදාස ඇතුළු මියගිය සියලු ඥාතීන්ට උන්‍යයානුමෝදනා සිදුකිරීම. එවගේ අනූදවැනි වයට පාතැබු සෝමාවති මෑනියන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම දූදරුවන් මනුබුරු මිනිබිරියන්ගේ රැකි රක්ෂා දියුණුකරගැනීම සඳහා ආසිරවාද සැලසීම ඉගැනීම් කටයුතු කරන දරුමුණුපුරන්ගේ අධ්‍යපන කටයුතු සාරථක කරගන්න නිදුක් මිරෝගී චිරජීවනය සලසා ගැනීම ධර්මදේශකයන් වහන්සේ ඇතුළු මහා සංගරත්නයට ආසිරුවාද කිරීම ත්‍රවිදහමුදාවේ සියලු රණවිරුවන්ට සහ සුවවිරුවන්ට සෙත් පැතිීම. කොරෝනාා වෛරසයෙන් පීඩා විඳින ලෝකවාසේ සියලු දෙනාට ඉක්මං සුවය ප්‍රාර්ථනා කිරීම සියලු දෙවිදේවතාවන්ට පුුණ්්‍යයානු මෝදනා කිරීම. මේ සියලු අරමුණු යහපත් බලාපොරොත්තු සියල්ල සපළමත්වේවා සනේමාලා දයාවති මාතාවට සහ දරමස්ත්‍රවනය කළ සියලු දෙනාට උතුන් දරමාවබෝධය පිණිස මේ පින හේතුවේවා කෙලාපි ප්‍රාර්ථනා කරනවා ආකා සටහාචබුම්මට්ట දේවානාග මහිද්දිక පු්ඥන්ත අනුමෝදිත්වා චිරంරක්කන්තුසාසනං ආකා සට්టචබුම්මට්ට දේවානාගා මහිද්දිකා ප්ඥන්ත අනුමෝදිත්වා චිරంරක්කන්තු දේසනං Aක සටdhaචබුම්ම්ට දවානග මහිද්දිිka Hunyaang anodhitwa ciරර kanතුang pararangතිී දරමස්්‍රවna නිsan sebaling හැම දෙනාටම උතුනිwangsuුව. සාතූ සාදූ සාතුූ. පින්නොත්නී පුරා හෝරාවකටා සන්න කාලයක්, ඔබට ඇත මටත් ධර්මෙන් අනුසාසනා කළ. ෝජනීය කහගල්ලේ අරී ඥාණපින්නත් සාමීන්හන්සේට නිදුක්නීරෝගයේ චිරජීවනයත් උන්හන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් එවතුම් චතුරාරය සත්‍යය ධර්මයවබෝධය පිණිසාත් අප විසින් රැස් කරගන්නට යෙතුනු සියලු කුසල් උන්හන්සේට සාතුන්හද පවත්වානුමෝදන් කරමෝ. සාතුූ සාධසාතු පිනොත්නයත් සමගින් බෞද්ධ නාලිකාවේ මහනුවර මධ්‍යස්ථානය මගින් ඔබවිතගෙනා මවතු සදහම්දේන. නාව මෙලෙසින් නිමාවට පත්තනවා, ධර්මස්්‍රභනය කළ ඔබ සියලු දෙනාට මේ ගෞතම බුදු සසුනේදීම, ඒවතුම් චතුරාරී සත්‍යයේ ධර්මයක් බෝධ වේවා තෙරුවන්සරණයි.